ஹாய் போவான்ல பாய், வணக்கம். தவ கட்டி ஏனோ ஹாய் அரி. ஹாய் போவான் அரி, வணக்கம். நீ தவ கட்டி ஏனோ அரி. ஓ மைண்ட் தா வினாடி பாக்க பித்திர பலமு. சார், குட் மார்னிங். குட் மார்னிங். தெந்த கொஞ்சம் நெகட்டில் தேதி தேவனே ஏ தந்த சார், தேவனே மந்தாண்டே கவுது வந்தானே. குட் மார்னிங். ஓ மா கியூ ஆயிடுச்சு. ඉතින් සෑමකට ගුඩ් මෝනින් කිව්වේ. කිව්වකට කියන්න එපා, නැත්තම් තරහා වෙනෝනේ. යාළුවා මොකස්ස විනාඩි 6ක්ම ගිහිල්ලා. ආ විනාඩි 6ක්ම ගිහිල්ලා නේ. හරි. මම යාළුවෙක් ආවොඩ කතා කරන්න ඕක නේ. සුමිත් සර් ආවා. මේ සර්ට යාළුවෝ වුණා නම් ලවයි ටික අමතකයි. ඔව්. එයා මොනවද මේ පරණ ඔබදුම්බියක් අරගෙන ඇවිල්ලා. හරි නේ. මේ කට්ටිය දැන් 10 වසරට යන කට්ටිය ළමයි 5-6 දෙනයි මට දාලා තිබුණේ මැසේජ්. අනිතයි මැසේජ් කරලා තිබුණේ නෑ. පිපුණි දාලා තිබුණේ නෑ නේද? නෑ සර්. එහෙම කෝයා කරන්නේ නැද්ද පිපුණි? අනේ සර්, තෝරගන්න බයයි දැන්ම. ආහා හා, එහෙනම් ගැටුන බයයි නම් තෝරගන්න එපා. තෝරගන්නේ අද කට්ටිය අඩුයි ගොඩක්ම. මේ තනුරි ඔයාලා අපේ කට්ටිය තමයි නැත්තේ අද. මේ අවුලක් නෑ. තෝරගන්නව නම් ඉතින් අනිවාර්යයෙන්ම මා ගොඩ දාලා දෙනෝ. ඒකයි ඉතින් කියන්න තියෙන්නේ. තෝරගන්න බයයි නම් ඉතින් කරන්න එපා. බය දේවල් සාමාන්‍ය අපි කරන්නේ නැහැ නේද පිපුණි? බයයි කියන දේවල් ඒකනේ, බයයි කියන දේවල් කරන්නේ නැහැ නේ. හැබැයි මේ මේකුත් තියෙනවා හරි. සමහරක් විට ටිකක් කරගෙන යනකොට ඔයාලට
සාමාන්‍යයෙන් අල්ලගන්න පුළුවන් වෙන්නේ කියාවලු තියෙන්න පුළුවන් හරි මොකෝ ඔගොල්ලෝ 9 දිනේ මගේ පන්ති ආවේ ඒ කේස් එක තමයි ලොකුවට මුත්තන බලපෑම ඇති කරන්නේ 9 දී ආපු නිසා අදිසියවත් ඔගොල්ලෝ 6-7 දී මගේත් එක්ක සම්බන්ධ වෙලා තිබුණා නම් කිසිම අවුලක් නැතුව බොහෝ දුරට කරන් යන්න ඉඩකඩ තිබුණා අර 9 දීම ආපු නිසා තමයි ප්‍රශ්නේ තියෙන්නේ එකපාරට 10 තෝරගන්න අමාරුයි मगे मत नम नम मतकने ආ දෙව මේලෙම සර් පන්තියෙන් නැතේ ගුවා. ඒ මොකෝ? නෑ කියන්නේ මේ ඔන්ලයින් ක්ලාස් එක නැතේ ගුවා. ආ හා ඔන්ලයින් ක්ලාස් ඉතින් ලබන මාසෙත් ඔන්ලයින් ක්ලාස් අපිත් ඉන්න සර්. ආ ඉන්නෝනේ කීප දෙනෙක් ඉන්නෝනේ හරි. මේ මොකද්ද මේ 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 ලබන මාසෙත් උගුරට පන්ති කරන්න ඉඩ නෑ තාම. ඉඩ දුන්නේ නෑ. ලබන මාසෙත් ඔන්ලයින් පන්ති තමයි කරන්න වෙන්නේ. එතකොට ඒගුරන්ට පළවෙනි පාඩම් ටික ඔක්කොම මගහැරෙනවා. අපරාධීන් ඔන්ලයින් පාසු ගන්න නැද්ද ඒගොල්ලන්ට? තීනස ඒ උනාට මේ එන්නේ. කම්මැලි. ඒ වෙන්නේ නැති තින් දන්නේ. සල්ලි ගෙවන්න විදියක් නැතුව සර්. සල්ලි මගේකට නම් අවුලක් නැතේ කියන්නේ හරි. මගේකට නම් ප්‍රශ්නයක් නේ අනිත්‍යව සර් එක්ක කතා කරලා බේර ගන්න පුළුවන් නම් මට නම් ප්‍රශ්නයක් නෑ සල්ලි එන්න පුළුවන් අයට එන්න කියන්නේ හරි. ඒක ගැටලුවක් නෑ. මේ ඉතින් නෝමල් පන්ති ආවත් අනිවාර්යෙන් සල්ලි ගෙවන්න එපා යාලෝ. ඇස්සය මුල ටිකේ ආවේ නැහැ ඒකයි. ෆෝන් එකක් තිබුණේ නැතුව ළඟදී හොයාගත්තේ. Zoom එකද? නෑ නෑ ෆෝන් එකක් යාළුවා ගෙදර තිබුණේ නැහැ දෙමිනිලා ගෙදර ඒකයි. ආ ඒකයි නේ ප්‍රශ්නේ නේ. ඒ ගැටලුව තමයි තියෙන්නේ දැන් වැඩිපුරමනේ. කමන්නේ නැති පාසුකම් තියෙන අයත් ඉන්නවා නැති අයත් ඉන්න මොනව කරන්නේ. නමුත් ඉතින් අපි මේ අපිත් කියන්නේ එක තමයි මේ හොඳම ඉගැන්වීම් ක්‍රමය නෙවෙයි මේක. හරිනේ? මේක නෙවෙයි හොඳම ඉගැන්වීම් ක්‍රමය. හරි? හැබැයි මේක තමයි හොඳම විකල්පය. හරිනේ? මේක තමයි දැනට තියෙන හොඳම විකල්පය. දැන් ඕගොල්ලෝ දන්නවා ඇති මේ දවස්වල ගාල්ලේ දැන් ඊයේ ගාල්ලේ 20යි 20 දිනක් අවුවෙලා ගාල්ලේ ඊයේ මේ වගේ ඉතින් දවසින් දවස වැඩි වෙනෝ මිසක් අඩු වෙන්නේ නැහනේ හැමදාම වගේ වැඩි වෙනෝ මිසක් අඩු වෙන්නේ නැහැ කවදාවත් මේ කොවිඩ් ඊට පස්සේ කොවිඩ් එක තව අලුත් ප්‍රභේදයක් පැතිරලා තියෙනවා ඉන්දියාවේ ඊයේ 8 දිනක් අවුණා ඉන්දියාවේ අවුණයි කියන්නේ ආයි ලංකාවට මේ පරිප්පු තමයි ඉතින් ආයි හරිනේ ඔයාගෙන නැති වෙනවා හරි ඉන්දියාවේ අලුත් ප්‍රභේදය 8 දිනක් වුණයි කියන්නේ අඩේට වෙනකොට ඒක 8 16 වෙන 16 32 වෙන 32 8 එහෙම තමයි ඉන්දියාවේ මොකද ජනගහනය වැඩිනේ ඒ නිසා පොඩ්ඩක් අපි මේ අධ්‍යාපනයේ ක්‍රමයට සම්බන්ධ වෙලා ඉන්න එක මම හිතනවා හරිනේ මගේ අදහස මම හිතනවා සමහරක් විට ඔබට යහපතක් වේවි කියන හරිනේ ඒ ඒ ඒ මට්ටමේ අනිවාර්යෙන් මම හැමදාම ඉන්නවා දැන් පිපුණිලා තෝරගත්තේ නැති වුණාට පිපුණිලට පුළුවන් අපේ පන්තියට සහභාගි වෙන්න. සහභාගි වෙලා විභාග ලීල ඉවර වෙලා තියෙනව නේද? විභාග ලීල ඉවර වෙලා ඊට පස්සේ ඔයාට දාන්න පුළුවන් ප්‍රයිවට් වෙනම. ඔව් සර්. අමාරය කරන්නේ මේමයි. 9 දී අත්තරිනවා 9 දී කරන්නේ නැහැ. 10 දීත් නැහැ 11 දීත් නැහැ මෙතන අවුරුදු 2යි. අවුරුදු දෙකෙන් පස්සේ 11 විභාග ඉවරුනෙන් පස්සේ කරනවා. එතකොට අමාරුයි. මොකෝ මෙතන මේ අවුරුදු දෙකක ගැප් එකක් ඇවිල්ලානේ. එතකොට අර පරණේව ඔක්කොම අමතකයි. ආයි මුලින් ඉඳලා ගොඩ දාන්න අමාරුයි. හරි. 9 දී අත්තරියට කමන්නේ නැහැ. 9 දී අත්තරියට කමන්නේ නැහැ. හැබැයි හැමදාම අපේ පන්තියට සහභාගි වෙලා මෙන්න මේම තෝරන දා. එතකොට අත්තරලා නැහනේ මේ හැමදාම පන්ති ඉන්නවනේ. මේ විෂයත් එක්ක සම්බන්ධයි මෙයා. එතකොට මේ අවුරුද්දේදී බය නැතුව තෝරලා ඉස්කෝලේ ගණන ටීචර් කෙනෙක් නැහැ සර් තෝරගත්තට. තෝරගන්නම් දුන්නා. ආ කොහෙද මේ මල්ලිකාවේද? ඔව් සර්. අන්න ඒකනේ හොඳ ඉස්කෝලවලනේ ඒවා.
මේ උඩුගම වගේ වයි තමයි තෝරගන්න දෙන්නේ නැහැ ගන්න ඕනනේ හොඳ ඉස්කෝලේ යන්නේ තෝරගත්ත විතර ඇඳුරු ගන්නන්නේ නැද්ද උගන්නන්න ඉතින් කවුරු හරි දාවි නේද ටික දවසක් ගියායින් පස්සේ අවසානිත් විෂයන් එක මේ කරන ටීචර් කෙනෙක් දාවි ඕ එහෙම තමයි ඉන්නවනේ මොනවාර්දයක් උගන්නන්න නේ ඕන අනිත් ඒවා ඉතිරි ටික මම මෙහෙන් අරන් යනවා අවශ්‍ය තොරතුරු කොම මේ ඒකයි ඉතින් මං කියන්නේ අවශ්‍ය සියලුම කරුණු ඔබට අවශ්‍ය සියලුම කරුණු මං අනිවාර්යයෙන්ම පැහැදිලි කරලා දෙනවා එකක්වත් අත්තරින්නේ නැහැ ඒ නිසා තමයි මං කිව්වේ බය නැතුව තෝරගන්නේ මගේ උදව් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට තියෙනවා කියලා මං කිව්වේ බය නැතුව තෝරගන්න ඇවුන්නේ තෝරගත්තා අනිවාර්යයෙන්ම තෝරගත්තොත් මගේ උදව් තියෙනවා මගේ උදව් විතරක් නෙවෙයි මම සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට අවශ්‍ය කරුණු සියල්ලක්ම පැහැදිලි කරලා දෙනවා අවශ්‍ය කරුණු සියල්ලක්ම නිවැරදි ලෙස පැහැදිලි කරලා දෙනවා ඒක 100%ක් විශ්වාසයි හරි ඒ ටීචින් කරත් අයිබාරක් දෙමළ විභාගයක් ලියන්න ඕන නේද නෑ නේ මො ඕන්නේ මේක කරලා තියෙනවනම් මේක කරලා තියෙනවනම් දැන් අපි ගමුක ඕ ලෙවල් වලට ඔයා විභාග ලියලා තියෙනවයි කියලා අවුලද ඔව් සර් ඕ ලෙවල් වලට ඔයාට ලියලා A එකක් හරි B එකක් හරි තියෙනවයි කියමුකෝ එක්ක C එකක් හරි S එකක් හරි තියෙනවයි කියමුකෝ එහෙනම් ඔයාට ආයි විභාගෙ ලියන්න ඕනේ නැහැ. දැන් අපි තෝරනවනේ ගුරු විභාග, ග්‍රාම සේවක විභාග වගේ විභාග තියෙනව නේද? ඒවායේ සම්මුඛ පරීක්ෂණ තියෙනවනේ. සම්මුඛ පරීක්ෂණ වලදී දෙමළ කරලා තියෙනවන ලකුණු 10ක් නිකන් අම්බේන ඔයගොල්ලන්ට. ඉන්ටර්වයුව වලදී ලකුණු 10ක් නිකන් අම්බේන. ඒ වගේ ඉති වාසි ගොඩක් තියෙනවා. ලොකු ගොඩ වාසි ගොඩක් තියෙනවා. දෙවන භාෂාවක් ඇටියට දෙවන ජාතික භාෂාවක් ඇටියට මේ භාෂාව අධ්‍යයනය කරලා තියෙන එකේ ඉතින් ඒක කරන්න ඕන කරලා තිබුණොත් විතරයි මේ වාසිය ගන්න පුළුවන් නැත්නම් ගන්න බෑ හරි අපි එහෙනම් පාඩමට යමු අපි මුලින්ම පොඩි මාතෘකාවක් තාම නැමේ ඉන්නේ ලබන සතියේ තමයි 10ට අපි පාතබන්නේ හරි 10 තමයි විශේෂතම පන්තිය සුපිරියටම කරන පන්තිය හරි සුපිරියටම පන්තිය කරනවා තෝරගත්තු ළමයින්ට දැම්මම පණිවිඩය දෙන්නම් ලබන ගෲප් එකේ හැදුවේ නැද්ද? හරිනේ තෝරගත්තු ළමයින්ට දැම්මම පණිවිඩය දෙනවා ආගන්නේ ලබන සතියේ 10 පටන් ගන්නවා මම වෙනම මෙහෙ කරන්නේ නැහැ වෙනම කරන්නේ මම ඒකට අවශ්‍ය ළමයි ටික ඔක්කොම දැන් එකතු කරගෙන ගෲප් එකට ඇඩ් කරන්න විතරයි තියෙන්නේ ළමයි ටික ඔක්කොම එකතු කරගෙන තියෙන්නේ ගෲප් එකට ඇඩ් කරගෙන පන්තිය පටන් ගන්නවා හරිද මේ කාලසටහනක් දැන් ඊටනින්දම දානවා මං කාලසටහන් ටික ඔක්කොම දැනටත් කාලසටහන් කර මේව කරලා අමාරයි ඉවර කරයි මේ ඕගොල්ලොන්ට පෙළ පොත පාසල් පෙළ පොත පළවෙනි පාඩමේ මුද්‍රණය කරගන්න අච්චු පොත් ලැබිච්ච නැති අය මොකෝ සාමාන්‍ය කාණ්ඩ විෂයන් වල පොත් ඉස්කෝලේ පටන් ගත්තාම තමයි සාමාන්‍යයෙන් දෙන්නේ ඒ සිරිතක් ඇටියර කාණ්ඩ විෂයන් එනවා අඩුයි නිසා හරි ඒ නිසා විශේෂයෙන්ම දෙමළ මේ ඒ නිසා ඕගොල්ලන්ට ඉන්ටර්නෙට් එකේ ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන් අනේ පොත් ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන් පොතම ඕනේ නැහැ පළවෙනි පාඩම පමණක් ඩවුන්ලෝඩ් කරලා තියාගන්න ඊට පස්සේ ඔන්න පොත් ලයිස්තුව තෝරගත්තා ඉන්නව නම් පොත් ලයිස්තුව ලියාගන්න තෝරගත්තු කවුරු හරි ඉන්නව නම් පොත් ලයිස්තුව ලියාගන්න තෝරගත්තු අය කවුරු හරි ඉන්නව නම් ලියාගන්න පොත් ලයිස්තුව පාසල් අච්චුපොත අනිවාර්යයි පාසල් පෙළ පොත අනිවාර්යයි ඊළඟට CR පොතක් ඕනේ ඊළඟට CR පොතක් ඕනේ CR පොතක් ඕනේ ඊළඟට පොඩි පිටු අතලියේ පොඩි පුංචි පොතක් ඕනේ CR පොතක් ඕනේ තනුරි සද්දෙ මදියලෝ සර් CR පොත මේ පිටු ගියක එකක්ද සද්දෙ මදි තනුරි CR පොත සර් පිටු ගියක එකක්ද සාමාන්‍ය පිටු 200ක වගේ 10 11 දෙකට මේ පොත තමයි අවු නැයි
ඊට පස්සේ පොඩි පොතකුත් ගන්න පිටු 40 පොඩි පොතක් ඕනේ पिटू अतली पुड़ी पोता कोने इट पस्से ओने पांच साल पहले पोते हरी पिपुनी बाईने तो तोरगन्ने मंगा निवारे में उदाव करन हरी सर ओ सर पिटू अतली एक सीआर ने मेने तानी रूल पुड़ी पोता सीआर ने में पुड़ी पोता करी हरी हरी एना अभी पलवेनी मातृकावल यागन्ने वीडियो वेब अपलोड करे अपलोड करा ये तमय ये दवसे अपलोड करे ये दवसे ये तमय अपलोड दिले अत्ते बहुत दूर अटारी ये मेरे को बालाने बेरी हुना आते ओ सर गिये साथी है लियो ना नामेट दागने अक्षरे वगुवे दिमले दिमले अक्षरे वगु अक्षरे वगुवारी दिमले अक्षरे वगुए दिमल अक्षरे वगुए हरे अभी साक्षात्कार कर ले बलमु ගිය සතියේ වීඩියෝ එක වෙබ් එකේ පෙන්වන්නේ නැහනේ. දැන් බැලුවද ඔයා? ඔව් සර්. කොහේ බැලුවේ? මයි ටීචර්ස් එකට ගිහිල්ලා. ගිහිල්ලා මගේ එකට ගිහිල්ලා TG 9 කියලා බලන්න TG 9. අන්තිමට වැරලා තියනේ සර් අර මේ අර සාසා කියලා ගහපු වීඩියෝ එක. 15 වෙනිද ගහපු එක. 15 වෙනිද ගහපු එකද? එතකොට 21? 21ක් තියෙනවා. ආ ඒක තමයි. අනිත් එක නැහැ. 22 නැද්ද? ओ एक तमाई नमे पंतियट में गील बलानी पा नमे अवसरे वीडियो एक समारा किट आठ अवसरे तीन ने पुलवा हाथ अवसरे तीन ने पुलवा हाये तीन ना पुलवा गरी मुकाद से किसी वीडियो में आने नहीं एक वेलती है ने मे माई एक एम दान प्रदान हेतु कारण की प्याक्ति बुना समारा ये पंतियट अतुल्य ने नतुए होरमार्गें की पदने वीडियो बलनवा ඒ නිසා තමයි නම් මාරු කරලා අරේ මේ මේව මාරු කරලා දැන් මේ දැන් මේ සතිය විතර අද එක විතර අප්ලෝඩ් කරන්න තියෙන්නේ ලබන සතියේ ඉඳලා ඒවත් නැති වෙනවා ලබන සතියේ ඉඳලා බලන්නම් බෑ ලබන සතියේ ඉඳලා සල්ලි ගෙවපයට විතරයි බලන්න පුළුවන් YouTube නෙවෙයි වැටෙන්නේ තව මොකද්ද ප්‍රීමියෝ ප්‍රීමියෝ කියලා වගේ අන්න එහෙම වීඩියෝ මේව එකක් තියෙන්නේ ඒකට තමයි වැටෙන්නේ ඒ නිසා පොඩ්ඩක් තරුණුරි संपूर्ण कर नमे वसरट मे वगु खज्जा खज्जा कुनाट भी बलमु वरदीन्नी नतुवे करनवद गीलार्नी वरदीन्नी नतुवे
සම්පූර්ණ කිරීමයි වැදගත් වෙන්නේ හරි ගණන් උගන්නන්න ලෑස්ති වෙන්නේ සාමාන්‍යයෙන් හෝඩියක් ගත් විට ළමයි හරි සාමාන්‍යයෙන් හෝඩියක් ගත් විට හරි සාමාන්‍යයෙන් හෝඩියක් ගත් විට හැම හෝඩියේ මෙන්න මෙතන උඩේ කොටසේ තියෙන්නේ පණකුරු අකුරු 12 අ ආ ඊ ඌ ඒ ඒ අයි ඕ ඔව් කියලා පණකුරු අකුරු 12 මේ පැත්තේ තියෙනවා ගතකුරු අකුරු ටික මේ පැත්තේ නිවැරදි ලෙස තියෙනවා ගතකුරු අකුරු ටික හරි පල්ලෙහාට ගතකුරු අඳුරගන්න ලේසි උඩින් තොප්පියක් දාලා ඉන්න කට්ටිය උඩින් තොප්පියක් දාගෙන ඉන්න කට්ටියට අපි කියනවා ගතකුරු කියලා කියන්නේ පැහැදිලිද මේ පැත්තේ සොර මේ පැත්තේ ගත ඉක් මේ තියෙන ඉක් අකුර බලන්න ඉක් දනේ ආ එතකොට එන්නේ කා ඉක් දනේ ආ එතකොට එන්නේ කා ඉක් දනේ ඊ එතකොට එන්නේ කි ඉක් දනේ ඊ එතකොට එන්නේ කි ඉක් දනේ ඌ එතකොට කු ඉක් දනේ ඌ කු ඉක් දනේ කේ ඊළඟකට එන්නේ කේ ඊළඟකට එන්නේ කයි පැහැදිලිද ඉක්දන ආ කා ඉක්දන ආ කියන්නේ කා අරනේ කා ඉක්දන ඊ කියනකොට කි ඉක්දන ඊ කියනකොට කි ඉක්දන ඌ කු මෙන්න වගු හරි මම මේකට දෙන්නේ විනාඩි 10යි සම්පූර්ණ කරන්නක බලමු විනාඩි 10න් සම්පූර්ණ කරන්න ඕන හරි විනාඩි 10න් සම්පූර්ණ කරන්න
සහරි හරි විනාඩියක් දෙන්න කවුද ඉවරේ පිපුණි ඉවරයි නේද කවුස හරි ඉවර වෙච්ච අය සම්පූර්ණ කරපු අච්චේ සම්පූර්ණ කරපු කරපු අය පෙන්වන්න බලමු කැමරේ කවුන් කරලා කොහ මෙයා ඉවර ඉවරද හරි රශ්මිකා පේන්නේ නැහැ පුතා හරි විපුණී පොඩ්ඩක් තව චුට්ටක් උඩට ගන්න බලමු මද අකුරු ටික බලා ගන්න ඕන මට හරි හොඳයි ඒ දෙන්නගේ හරි වෙන ඒ දෙන්නගේ හරි පුතාරි ඔය දෙන්නගේ හරි සෙව්මිනි තව චුට්ට ලං කරන්නකෝ හරි සෙව්මිනිගේ හරි පාරින්දියා पार इंदिया पे ना पुता तानुरी उषा नेगोल पे ना पुटा कोगोल पुरो पेकर मारे सितमी दिने त्या आया गितारी तानुरी पुटा पे ना बटियो उषा ने ताजुट्टा पोता फुड़ते हरी हरी आ हरी आ हरी 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 लैरुणी रंग को बल हरी रंग गीतल उषाण पेन्नुने पबसर तेजान पबसर तेजान पुरोल नाम हरी पुरोवाणे पुरोवन पुरोवाणे गटल वाकने तनुरी ओह मे ये अपलोड कर पुटी के वैटिलने अबे मन दालती है मे मशीन वाली है मेवाई नो यूट्यूब मेवे दालने ओके अनुभूता सर ऊ एक एक बड़ा कील देना है हाँ हाँ आरी आरी मांग तू आनी वाले कील देने ऊ एक है आरी आरी दें मायान्ये दी मैंने मु मु यायान्ये दी यू यू रायान्ये दी रू रू लायन्ये दी लू लू नायन्ये दी नू नू तायन्ये दी तू तू अरे दम पहली दे आउसर करने को तारीख अरे ठीक है विदुली गान वा विदुली गान पड़ा हरी हरी एना सियलूम संपूर्ण कर लिवर आई उन्ने मम मैकुआ दें दागण अलुत मात्रु का वा मिन्ने मेम दागण को बलमु अरनी सरल मात्रु का वा साकच्चा कर मैत्रम नामी साकच्चा करण दिया कहते ने ओ कोम इवर आई हरी दान बलमु मिन्ने मेम सू
වයිගල් රස වර්ග දුන්නද? අන්තිම අට වසර අන්තිම කරා මේකේදී ක්‍රම දෙකක් තියෙනවායි කියලා විස්තර කරලා දුන්නද ඔයගොල්ලන්ට? රස වර්ගයේදී අට වසර පොතේ තියෙන එක ක්‍රමයයිනේ. එකයි තියෙන්නේ අට වසර පොතේ මොන ක්‍රම දෙකක් එක්කම විස්තර කරලා දෙන්නම් පොඩ්ඩක් බලාගන්න හරි. පරණ ඒවා මේ මතක් කිරීමක් කරන්න හරි. සම්පූර්ණයෙන්ම රස වර්ග කීයක් තියෙනවද ළමයි? නිකන් කියන්නකෝ රස වර්ග කීයක් තියෙනවද? ළමයි කතා කරන්නේ රස වර්ග කීයක් තියෙනවද? මං ආන්නේ දෙමළින් නෙමෙයි, සිංහලේ රස වර්ග කීයක් තියෙනවද? ලැජ්ජාවේ පණයනු ලැජ්ජාවේ පණයනු. පහයි නේස. රස වර්ග පහයි. අපි කියන්නේ නෙල්ලිගෙඩිය පස්ගෝ රසයුත් පළතුරු වර්ගයක් කියලා නේද? රස වර්ග පහයි. හැබැයි අපේ නම් එහෙම නෙවෙයි. පස්ගෝ රස කියලනේ කියන්නේ නේද? පස්ගෝ රසනේ රස වර්ග පහක් කියලා නේද කියන්නේ? අරනේ මන් දන්නේ පොඩ නිලිගෙඩිය කියනවා. ඈ පස්ගෝ රස කියන්නේ ගවයෙන් ගන්න, ඒ කියන්නේ කෑම වර්ග පහක් ගන්න කියන්නේ. එහෙමද? ඒ කියන්නේ අර වෙන්ඩරු එහෙමනේ කියන්නේ, දී කිරි ඒ පස්ගෝ රස. ආ ඒවද පස්ගෝ රස? ඒක නිලිගෙඩිය රසවල් කීයද? 7යි. ආ රස වර්ග 7යි යර්නේ. එහෙනම් ඔන්නේ අපේ තියෙනවා රස වර්ග 7ක් කරන්නේ. ඒ රස වර්ග 7ම මම විස්තර කරලා දෙන්නම් හරි. මන් දන්නේ සිංහලෙන් කොහොමද කියලා. නිලිගෙඩියක් ගේන්නකෝ පිපුණි, නිලිගෙඩියක් අරන් එනවයි ලබන සතියේ පන්තියට එනකොට. හා සර්. ඔන්නේ මෙන්න මෙන්න මේමයි ලියන්න එපා කවුරුත්. කවුරුත්ම ලියන්න එපා. මෙන්න මේ ආකාරයෙන් ක්‍රම දෙකක් සමන්විතයි රස වර්ග. කවුරුවත්ම ලියන්න එපා. ඉස්සෙල්ලා මම විස්තර කරන්නම්. අරනේ ඉස්සෙල්ලා මම විස්තර කරන්නම්. ඊට පස්සේ ඔබට ලියාගන්නේ අවස්ථාව ලබා දෙනවා. ඊට පස්සේ ඔබට ලියන්න අවස්ථාව ලබා දෙනවා. හරි. ඒ නිසා ප්‍රශ්නයක් කරන්න එපා. ප්‍රශ්නයක් කරගන්න එපා. පැහැදිලි කරලා දෙන්න. තනුරිට මේවා ටික මතකයිද දැන්? ඔව් සර්. එහෙනම් ඊළඟට එන රසේ මොකද්ද කියන්නකො බලමු. මතක නැහැ ඔය දෙකක් තිබ්බයි කියලා මතක. අනේ මං අද අචින්ත බබා නෑ. අචින්ත බබා නෑ අද. අචින්ත ඉන්නවද? සුවර්පෝල කස ආනේ. තව එකක් ලියන්න පුළුවන්. හරි මේ බලන්නේ මේ පළවෙනි එක තියෙන්නේ ඉනිප්පු. මේ ඉනිප්පු හරි. ඉනිප්පු කියලා කියන්නේ පැණි රස. හරිද? ඉනිප්පු කියන්නේ පැණි රස. සර් අන්තිම එක උඩින් ලියන්නකෝ. මේ ඉනිකුම් කියලා කියන්නේ, ඉනිකුම් කියලා ලියන්නේ අරනේ, ඉනිකුම් කියලා කියන්නේ පැණි රසයි කියන එක. පැණි රසයි කියන එක හොඳේට මතක තියාගන්න ළමයි, හොඳේට මතක තියාගන්න. මෙන්න මේම හරි. සාමාන්‍යයෙන් තව වචනියත් එක්ක භාවිතාවන අවස්ථාවේදී, තව වචනියත් එක්ක භාවිතාවන අවස්ථාවේදී
මෙන්න මෙයා පාවිච්චි කරන්නේ මෙයා පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපි කියමුකෝ සීනි 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 ඉනිපු කියලා කියන්න බෑ කවදාවත්. අපි කියන්න ඕනේ සීනි ඉනිකුම් කියලා කියන්න ඕනේ. පැහැදිලිද? ඒක හොඳට මතක තියාගන්න හරි. දැන් රූලක් ඉඩ තියලා ලියා ගන්න මම තේරුම් ටික දෙන්න. රූලක් ඉඩ තියලා ලියා ගන්න තේරුම් ටික දෙන්න. ලියාගනිවරයි. හරි සර්. එනං ඉනිපු පැණි රස ඉනිකුම් කියලා කියන්නේ පැණි රසයි. පුලිපු කියන්නේ ඇඹුල් රස පුලිකුම් කියලා කියන්නේ ඇඹුල් රසයි. ඊළඟට තියෙනවා උවර්පු ලුණු රස උවර්පු ලුණු රස උවර්කුම් කියලා කියන්නේ ලුණු රසයි. උවර්කුම් කියලා කියන්නේ ලුණු රසයි. උවර්කුම් කියන්නේ ලුණු රසයි. ඊට පස්සේ ලියාගන්නේ තුවර්පු තුවර්පු කහට රස තුවර්පු කහට රස තුවර්කුම් කියන්නේ කහට රසයි. තුවර්පු කහට රස තුවර්කුම් කියලා කියන්නේ කහට රසයි. ඊළඟක ලියාගන්නේ ඊළඟක උරේපූ කියලා කියන්නේ සැර උරේකුම් කියලා කියන්නේ සැරයි. අරනේ උරේකුම් කියලා කියන්නේ සැරයි. ඊළඟක තියෙනවා ඊළඟක කාර්පු කාර්පු කියලා කියන්නේත් ළමයි. කාර්පු කියලා කියන්නේත් ළමයි. කාර්පු කියන්නේ සැර කාර්කුම් කියලා කියන්නේ සැරයි. කාර්කුම් කියලා කියන්නේ සැරයි. කාර්කුම් සැරයි. දැන් මේ පැත්තේ තියෙනවා කසප්පු. හරිද? කසිප්පු නෙවෙයි හරිද? කසිප්පු නෙවෙයි කසප්පු. හරි. කසප්පු කියන්නේ තිත්ත රසය. කසප්පු තිත්ත රසය.
කසකුම් කියලා කියන්නේ අරද කසකුම් කියලා කියන්නේ තිත්ත රසයි කසකුම් කියලා කියන්නේ තිත්ත රසයි අරනේ දැන් පල්ලෙයන් පොඩි නෝට් එකක් ලියාගන්න මෙන්න මේම පල්ලෙයන් පොඩි නෝට් එකක් ලියාගන්න ළමයි මේම යම් කිසි වචනයත් සමග යම් කිසි වචනයත් සමග යම් කිසි වචනයත් සමග දෙවෙනි වචනය කියන්නේ මෙන්න මේ පැත්තේ කරි මේ පළවෙනි එක මේ දෙවෙනි එක හරි දෙවෙනි වචනය දෙවෙනි වචනය භාවිතාවනු ලැබේ එතකොට මතක තියාගන්නේ පළවෙනි එක යොදන්නේ නැහැ අපි යොදන්නේ දෙවෙනි එක කියලා මතක තියාගන්න හරි දැන් මම වචන ටිකක් දෙනවා ඒකට සුදුසු රස වර්ගයේ ඔබ යොදන්න හරි එක තේන් තේන් ඊළඟක සීනි ඊළඟක පාගට්කායි ඊළඟක පාකෝ ඊළඟක පාකු ඊළඟක තිරාච්චි ඊළඟක පුලියම්පලම් කියන එක ඊළඟක පුලියම්පලම් ඊට පස්සේ අපිට දාන්න පුළුවන් වේපිලෙයි ඊට පස්සේ අභිදාමකෝ පේ රීචම් පලම් පේරීච්චම් පලම් හරි පේරීච්චම් පලම් මේවට සුදුසු රස වර්ගයේ දාන්න ඕන පළවෙනි එක තේන් මීපැණි පළවෙනි එක තේන් මීපැණි දෙවෙනි එක සීනි කියන්නේ සීනි දෙවෙනි එක සීනි කියන්නේ සීනි ඊළඟ එක පාගට්කායි කියන්නේ කරවිල පාගට්කායි කරවිල පාක්කු පුවක් ඊළඟ එක තිරාච්චේ කියන්නේ මිදි ඊළඟ එක පුලියම්පලම් සියඹලා ඊළඟ එක වේපිලෙයි කොහොඹ කොළය ඊළඟ එක පේරීච්චම් පළම් කියන්නේ රටඉන්දි තග්ගාල සුදුසු රස වර්ගයේ යොදන්නේ දන්නේ නැති වචනයක් තියෙනවා නම් කතා කරන්න පුළුවන් හරි පේරීච්චම් පළම් කියන්නේ රටඉන්දි සම්පූර්ණ කරන්න වේගයෙන් හරි හරිද ඉවරයි එක්කෙනෙක් ඉවරයි අනිතා ඇත් ඉවරද ඉවරයි සර් හරි තේන් මීපැණි සීනි කියන්නේ සීනි පාගට්කායි කියන්නේ කරවිල පාක්කු කියන්නේ පුවක් පාක්කු පුවක් තිරාච්චේ කියන්නේ මිදි ඊළඟට තියෙනවා පුලියම් පළම් සියඹලා
ඊළඟට තියෙනවා වේපිලි කොඹ කොළය වේපිලි කොඹ කොළය ඊළඟට තියෙනවා පේරීච්ඡම් පළම් කියන්නේ පේරීච්ඡම් පළම් කියන්නේ රට ඉඳි පේරීච්ඡම් පළම් කියලා කියන්නේ රට ඉඳි අරනි පේරීච්ඡම් පළම් කියන්නේ රට ඉඳි හරි එහෙනම් අපි තවත් මාතෘකාවක් සාකච්ඡා කරලා බලමු මේකේ ඔයගොල්ලෝ දන්නේ නැති අලුත් වචනේ තියෙන පේරීච්ඡම් පළම් කියන්නේ රට ඉඳි කියන එක හරි පේරීච්ඡම් පළම් කියන්නේ රට ඉඳි හරි ඔන්නේ හරි මේක මකනවා හරි वचन टिकारी मातृकावल याखंड में मेम अरे मेन मेम मातृकावाखंड ओर सा ओरुगेन मातृकाव ओर सा ओरुगेन मातृकाव सिंगलिंग इक्क कुरलिया गन्नाल कायन्न ओर ओरु पोट्ट एक मिनट दागन्न पुलुवन्त मातृकावे अवश्य करुणु टिक साकच्छा करन्न पुलुवन् टक् गाला ओर ओरु कियन एक अरनि ओर ओरु खाटद मे मातृकाव विस्तर करान्न पुलुवां सर अक्षर अक्केन कोटाई एतको एने ए वचन वाले एक वचन हादन कोटे इस तरह दान विधि स्वर एन कोटे वेनस वेनो व्यंजन एन कोटे वेनस टीका करी टीका मतकाई तानुरीट होंदाई එම තමයි ඉන්න ඕන හරි මේ මතක තියා ගන්න අලුත් පාඩම් නෙවෙයි මේ පරණ පාඩම් ටික නැවත මේ පුනරීක්ෂණය කරලා දෙන එක තමයි සිද්ධ වෙන්නේ හරි පරණ පාඩම් ටික පුනරීක්ෂණය කරනවා මේ ඕර් ඔරු කියලා කියන්නේ පැටියෝ අපේ භාෂාවේ පාවිච්චි වෙන ප්‍රත්‍ය දෙක ප්‍රත්‍ය දෙක सामान्य में प्रत्यधिक पाविचिकरणे वचनयाक वचनयाक एकाकिरीम संधा तमाय पाविचिकरणे वचनयाक एकाकिरीम संधा अपिटे उदाहरणयाक गणुकरण्य पुलुवा मेसयाक पांतियाक पासलाक ने दर अंतिमट इक्का कुरदानवने ओगोल्लो वचने अगट इक्का कुरदानवने मेन मे वगे इकूर धापी पावचिकरा मे प्रत्येक अरे मेक पावचिकरा इक वगे वचन वोलट मेक पावचिकरा तवत्गे वचन वोलट इतकोटे ओगोलो पावचिकरा सिंगलिंग दासलाकट इकूर दारी एम वचनेकमी सिंगल अरम लेसी अगट इकूर दम वरी अगट इकूर दम वे संपूर्ण नमु तपे भाषा वेम निवेलमय वचने वचन विनवा मे प्रत्यधिक अणु अरे लियागण्य यम किसी वचने आक यम किसी वचने आक यम किसी वचने आक एकाकरे लिवीम संदा एकाकरे लिवीम संदा भाषावे भावितावने भाषावे भावितावने विशेष वचने आक्वे विशेष वचने आक्वे भाषावे भावितावने भाषावे भावितावने विशेष विशेष वचने हरी देखलिया गण
මෙම වචනයන් මෙම වචනයන් වාක්‍යයේ මුලට යෙදීම වාක්‍යයේ මුලට යෙදීම විශේෂ වේ මෙම වචනයන් වාක්‍යයේ මුලට යෙදීම විශේෂ ආරයි දැන් ඔගොල්ලෝ කරන්නේ මෙන්න මේම ලියා ගන්න හරි අනුමාත්‍රිකාවක් ඕර් කියනක ලියා ගන්න හරි අනුමාත්‍රිකාවක් විදියට මේ ඕර් කියනක ලියා ගන්නකො විස්තර කරන්න මම අනුමාත්‍රිකාවක් හැටියට ඕර් කියනක ලියා ගන්න ඕර් ඕර් කියනක අනුමාත්‍රිකාවක් හැටියට ලියාගෙන මන් දින නෝට් එකක් ලියා ගන්න යම් කිසි වචනයක යම් කිසි වචනයක ආරම්භ අක්ෂරය ආරම්භ අක්ෂරය ආරම්භ අක්ෂරය ස්වර අකුරක් නම් ස්වර අකුරක් නම් ස්වර අකුරක් නම් ස්වර අකුරක් නම් එම වචනීය එකක් කිරීමේදී එම වචනීය එකක් කිරීමේදී මුලට ඕර් භාවිතාවි මුලට මුලට ඕර් භාවිතාවි මුලට ඕර් භාවිතාවි ඒ කියන්නේ මෙන්න මේමයි ඔන්න එකක් මන් දෙන්නම් ආඩු තවුදාර්ණයක් දෙන්නම් ඌර් තවුදාර්ණයක් දෙන්නම් ඉලෙයි සොර අකුරු 12යි සොර අකුරු 12 මතකද දන්නේ අපේ ළමයින්ට මෙන්න සොර අකුරු 12 මේක ඇතුලේ මන් දාන්නම් මෙන්න මේ ටික තමයි සොර අක්ෂරයේ 12 හරි සොර අක්ෂර 12 තමයි මෙන්න මේ ටික හරි සොර අකුරු 12 අ ආ ඉ ඊ උ ඌ ඒ ඒ අයි ඕ ඕ අව් කියන 12 මේ 12 මොනවාරි එක අකුරකින් මොනවාරි එක අකුරකින් වචනියක් ආරම්භ වෙලා තියෙනවනම් වචනියක් ආරම්භ වෙලා තියෙනවනම් ඒ වචනේ ඉස්සරහට බය නැතු ඕර් දාන්න පුළුවන් දැන් බලන්නකෝ ආඩු එළුවා ආ සොර අකුරක් ඕර් ආඩු එළුවේ ඌර් ගමේ ඌ සොර අකුරක් ඕර් ඌර් ගම ඉලෙයි කොලය ඕර් ඉලෙයි කියලා කියන්නේ කොලය හරිද පැහැදිලි නේද අබයි මේ ක්‍රමයේ පාවිච්චි වෙන්නේ ළමයි ලියනකොට විතරයි මේ ක්‍රමයේ පාවිච්චි වෙන්නේ මේ ක්‍රමයේ භාවිතා වෙන්නේ ලියන කොට විතරයි කතා කරන කොට ඕරරු මාරු කරලා ලියවට කිසිම ගැටලුවක් නැහැ කතා කරන කොට අපි ව්‍යාකරණේ බලන්නේ නැහැ නමුත් ලියන කොට ව්‍යාකරණේ අත්‍යවශ්‍යයි ටග්ගාල උදාහරණ තුනේ ලියාගන්නේ පළවෙනි එක ඕර් ආඩු කියන්නේ එළුවේ දෙවෙනි එක ඕර් ඌර් කියන්නේ ගමක් ඊළඟක ඕර් ඉලේ කියලා කියන්නේ කොළයක් ඕර් ඉලේ කියලා කියන්නේ කොළයක් හරි ඉක්මන් කරන්නේ වැඩි වෙලාවක් ගන්න එපා හරි හරි සර් හොඳයි සර් ඔන්නේ දැන් ඔන්න බලන්නේ සර් ඔව් සර් ඕර් කියන එක දාන්නේ නාම පද වලට විතරද සාමාන්‍ය ති නාමයකට විතරයි ක්‍රියාවකට යොදන්න බෑනේ
वचने विशेषने मेतने पैदली विशेषने वचने मेतने මේවගේ අවස්ථාවකදී නේද ඔය යන්නේ ඔව් සර් ඔව් එතකොට අපිට ගන්න වෙන්නේ මෙන්න මේක හරි පැහැදිලි නේද අලගාන ඕර් වීඩු හරිද ඉස්සරහට ඕනනම් ඕර් දාලා ලියන්න පුළුවන් ඕර් අලගාන වීඩු හරිනේ ඕර් අලගාන වීඩු හොඳට බලා ගන්න මේ බලන්න පොඩ්ඩක් හරි තනුරි මේ බලන්න හරි හරි අලගාන එතකොට අයන්න බලන්නේ ओर अलगान वीडू ओर अलगान वीडू के लसन गया अवश्य मेमा पुलवा मे बल मेमा पुलवा अलगान मेन मेतंट और वीडू मुको वीडू की ओर दैने और वीडू दिन तेर तनु गटलू युदागण तेनातम ओया युदागण तेनातम तीरने विशेष नीटे विशेषणी अकुर बलोने वचने सर मत वचने बलोन पड़े पेहदली पेहदलीक अनीत मैंट पेहदली कथाकर मेन मेमा ओया मेतन दानवण ओर इक मे वचने बलो ओया मेदट दानवण इतकोटे मे वचने बलो पेहदली ඒක මතක තියාගන්න හරි දැන් දාගන්න ඊළඟ වුණේ පුතා අපේ පොත්වල සර් අපේ පොත්වල උනාත් ඔය ඕර් කියන එක වැඩි පාවිච්චි වෙලා නැහනේ ඒ මොකෝ ඉතින් ඒ සොරාකුර තිබිලත් පාවිච්චි වෙලා නැද්ද ඔ ඉතින් සර් අර ඉදුවරු අලගාන නගර මෙහෙමනේ තියෙන්නේ අරනේ ඉදුවරු අලගාන නගර මේමද තියෙන්නේ එහෙම බෑ අර මුල් වචනේ බලන්න ඕන මොන අච්චු පොතේද තියෙන්නේ එහෙම अलगाने ओला मेतंट दानवनाट मे ओरवे ओरुन मेतंटे ओरना मेतंट इधर अलहान नगर की अन्न बे ओर अलहान नगर एमना मेम की अलवा इधो अरदे अलगान और नगर एम पुलवा पैदली अलगान मे पेटने और मेदट दानी अन्न पुलवा नू बेर मेक व्याकरण नीति अरगेट मतगति आगे मेव सामान्य बलन अड़ी अरदे अरयट बलव मेवा अरदी ओयागण पुलवा मरी पुड कवबोधी दागंडको ओरूगीन मातृ का इलगट दाणुको ओरूगीन मातृ काट लिया मेमे एकट लिया मेमे यम किसी यम किसी यम किसी वचनीक आरंभ अक्षर यम किसी वचनीक आरंभ अक्षर स्वरे नति वेनत अक्षर यक्नम स्वरे नति वेनत अक्षर यक्नम एमे वचने एकाकिरी में दी
එමේ වචනයේ එකක් කිරීමේදී ඔරු යනේ වචනය මේ තියෙන ඔරු ඔරු යනේ වචනය භාවිතාවේ ඔරු යන වචනය භාවිතාවේ උදාහරණයක් වශයෙන් කියනවනම් මාඩු ඊට පස්සේ වීඩු ඊළඟට පාඩසාලේ කියන ඔන්න උදාහරණ තුන මම ගත්තා හරි මාඩු වීඩු පාඩසාලේ මාඩු කියනකොට මෙතන සොර අකුරක් නෙමේ තියෙන්නේ වෙන අකුරක් එතකොට අපි දානවා ඔරු මාඩු හරකෙක් ඔරු වීඩු කියන්නේ ගෙයක් ඔරු පාඩසාලේ කියන්නේ පාසලක් ඔරු මාඩු කියන්නේ හරකෙක් දැන් මේම කිව්වොත් එම නී නී ඔරු මාඩු කියන්නේ මොකද්ද තනුරි නී ඔරු මාඩු තනුරි නී ඔරු මාඩු කියන්නේ අයෙන් නැද්ද කතා කරන එක මෙයා කියන්නකෝ බලමු රශ්මිකා නීවරු මාඩු කියන්නේ මතක නෑ සර් හරි නීවරු මාඩු කියන්නේ මොකක්ද දන්නවද තෝ හරකෙක් කි තෝ හරකෙක් उदाहरण तुन लिया अभ्यास पहात संदान वचन वलटे और ओरु योदान्ने ठग्गा विनाडी दिखा देना विनाडी दिखा
समारचन दंडी नम दंडी वचन तेतीसमी पलवी आगे अम्मा दंडवा ओर अम्मा की अम्मी अम्मी इलगटलियाे औम ओर औम की अन्नी औषधिया करनी ओर औम की अन्नी औषधिया ओर औम औषधिया इलगटलियाे एनी ओर एनी की लगी अन्नी इनी मगा ओर एनी की लगी अन्नी इनी मगा ओर एनी इनी मगा इलंगे के लिए आगन्ने ओडु मतगती आगन्ने मेतन ओडु की लगी अन्नी दुआन्न की निकने वे मेतन ओडु की लगी अन्नी दुआन्न की निकने वे मेतन ओडु की लगी अन्नी उलु उलु आरी मतगती आगन्ने उलु इतो कोड़ ते एकम वचने आई एकम वचने आई तेरुं देखा यारी एकम वचने आई तेरुं देखा यारी एकम वचन तेरुंदाई मेतन ओडूल की अन्नी मेतन ओडूल की अन्नी उलु उलु अरे इतकोटे ओर ओडूल इन्होने उलु कटिया ओर ओडूल की अन्नी उलु कटिया इलंगे के आम इब्बा आम ओर आम कोटे इब्बे की अदागन अरे आम की अन्नी इब्बा அரவம் கீழக்கு அண்ணே சர்பயா அரவம் கீழக்கு அண்ணே சர்பயா அரி அரவம் கீழக்கு அண்ணே சர்பயா அரவம் சர்பயா இலங்கைக்கு அணில் அணில் கீழக்கு அண்ணே அணில் கீழக்கு அண்ணே லேனா அருது அணில் கீழக்கு அண்ணே லேனா அணில் கீழக்கு அண்ணே லேனா ఈలంగటలియాగన్నే కాడుగియాన్ని వనాంతరే ఏమనత కలేవ కాడుగియాన్ని వనాంతరే ఏమనత కలేవ ఈలంగటలియాగన్నే తలేగియాన్ని ఇస ఏమనత ఒలువ తలేగియాన్ని ఇస ఏమనత ఒలువ ఈలంగటలియాగన్నే ఇరవు ఇరవు గీలకియాన్ని రాత్రియ ఇరవు గీలకియాన్ని రాత్రియ ఇరవు గీయాన్ని రాత్రియ ఇరవు రాత్రి ఈలంగికల యాగము ఊంజల్ ఊంజల్ గియన్ని ఒంచిల్లావే ఊంజల్ గియల గియన్ని ఒంచిల్లావే ఊంజల్ గియల గియన్ని ఒంచిల్లావే ఊంజల్ ఒంచిల్లావే ఊంజల్ ఒంచిల్లావే ఈలంగిక తీనవా అడుపు గియన్ని లిపే అడుపు గియల గియన్ని లిపే అడుపు గియన్ని లిపే అరి అడుపు లిపే ఇలంగటలియాగన్ని ఈటిగియని దున్నే ఈటిగియని దున్నే ఏమనత్తం ఈతలే అరి దున్నే ఏమనత్తం ఈతలే దున్నే ఏమనత్తం ఈతలే ఇలంగట తీనవ ఈగియలగియన్ని మెస్స ఈగియలగియన్ని మెస్స ఈగియన్ని మెస్స ఇలంగక కన్ గియన్ని ఎస్ కన్ గియలగియన్ని ఎస్ कण कील की अन्नी एस का अन्नी कण का अन्नी कण का अन्नी कण का अन्नी कण पुतकम कील की अन्नी पोते पुतकम कील की अन्नी पोते पुतकम की अन्नी पोते इरुंबु की अन्नी यकड़े इरुंबु यकड़े इरुंबु यकड़े इरुंबु कील की अन्नी अकड़े इलगट तेनी मीमसा तेनी कील की अन्नी मीमसा अरने तेनी की अन्नी मीमसा मट्टे कील की अन्नी मट्टे कील की अन्नी अरे मट्टे की अन्नी पित्त मट्टे कील की अन्नी पित्त अरने
දැන්රි වචන ටිකේ තේරුම් ටික අපි පැහැදිලිව ලියාගත්ත වචන ටිකේ තේරුම් ටික අපි තවත් කොටසක් සාකච්ඡා කරලා බලමු අවසාන කොටසක් හරි තව කොටසකුත් අපි සාකච්ඡා කරලා බලමු මේ මට්ටේ තේනි තේරුම් මොකද්ද ඔව්නේ මට්ටේ කියන්නේ පිත්ත පිත්ත ක්‍රිකට් පිත්ත මට්ටේ පිත්ත अरे नेद अभी ना लिया करने में नहीं में अवसाने वशीं अभी साक्ष चाकरमु अभी दागन्न को बलमु अनागते काली क्रियापदे तोरा गनीम अनागत काली क्रियापदे तोरा गनीम अनागत काले क्रियापदे तोरा गनीम अनागत काले क्रियापद तोरा गनीम साक्षात्कार करले बलम देन मम लियनवा बोर्ड एके मेन्न मेम क्रियापदयक् ओन्न क्रियापदयक् लिव्वा पडित्तान् तव एकक् लिव्वा ओडिनान अरे तवे का क्लिवा पेसुवाल पेसुवाल तवे का क्लिवा वीसुवान वीसुवान तवे का क्लिवा पडिपान पडिपान तवे का क्लिवा आडु गिन्रार तवे का क्लिवा एक पेन ने पेसु गिरार गिलत अवे का क्लिवा इलंगेटे सिरित दू गिलत अवे का क्लिवा इतपस्य अलुद दू गिलत अवे का क्लिवा इलंगेटे अपी विले आडुवान नेतं विले या विले विले आडु वार विले आडुवार මේ වගේ ඕනතරම් අපිට ක්‍රියාපද ලියන්න පුළුවන් මේ ක්‍රියාපද අතීතද වර්තමානද අනාගතද කියලා තෝරන්න ලේසි මම දැන් කියලා දෙන්නම් මුලින් ඕගොල්ලන්ට කියලා දෙන්නම් අනාගත කාලේ අද කියලා දෙන්නම් කොහොමද කියලා ඊටු ටික 10 වසරේදී අපි සාකච්ඡා කරනවා අනාගත කාලේ ක්‍රියාපදයක් තෝරන්නේ කොහොමද කවුරු හරි දන්නේ කෙනෙක් සමාරක්කිට කියලා දීලා ඇති දන්නේ කෙනෙක් ඉන්නවනම් दाने किने किन्ने वड़ा किया ना निवारे में तैयार कर देने यार दाने किने किन्ने वड़ा किया ना तैयार कर ले बिलो उन्हें बलागने पड़ी नोट का क्लियर करने में मेहतन हमें आती हूँ यम किसी यम किसी क्रियापदेके यम किसी क्रियापदेके अवसाने अक्षरयेटे पेरे अवसाने अक्षरयेटे पेरे अवसाने अक्षरयेटे पेरे अवसान अक्षरयेटे पेरे पेवे मिन्न में मलिया करनारी में बला नारी मित्र लिया ना पायने एम नेतंग वायने पायने एम नेतंग वायने කියන්නේ පයන්න මොනේ පා පා පී පී පූ පූ පේ පේ පයි පෝ 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 ඉප් පයන්නේ ඕඩ එක ඊට පස්සේ වයන්න මොනේ වා වා වී වී වූ වූ වේ වේ වයි වෝ 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 අරනේ පයන්න මොනේ පයන්නේ ඕන එක වයන්න මොනේ වයන්නේ ඕන එක කරන්නේ ක්‍රියාපද අන්තිම අකුරට අවසාන අක්ෂරයට පෙර ප නැත්නම් ව ප नत्नम वे अक्षरे कोटसे ही
අක්ෂරේ කොටසෙහි අක්ෂරේ කොටසෙහි අක්ෂරේ කොටසෙහි ඕනෑම අක්ෂරයක් ඕනෑම අක්ෂරයක් ඕනෑම අක්ෂරයක් සම්බන්ධ වූ විට සම්බන්ධ වූ විට එය අනාගත කාලයේ එය අනාගත කාලයේ එය අනාගත කාලයේ ක්‍රියාපදයක් වේ ක්‍රියාපදයක් වේ මේ බලන්න එතකොට මේ පළවෙනි එකේ නැහැ දෙවෙනි එකෙත් නැහැ මෙන්නේ මෙන්න අග අකුර ඉල් මෙන්න වා තියෙනවා අග අකුර ඉන් වා තියෙනවා අග අකුර ඉන් පා තියෙනවා ඒ වගේවා තමයි මේ කියන අන්තිම එක මෙන්න මේවට තමයි අපි කියන්නේ මොකද්ද මේවට තමයි කියන්නේ අනාගත කාලයේ ක්‍රියාපද ලියාගන්න උදාහරණ 1 2 3 4 4 ලියලා යටින් ඉරක් ගා ගන්න හරි बलाव अनीक उड़ा दीवाल तीन दिन दाई टावर से दीवाल तमाई तीन ने अरे पाव पिपुनी तो तमाई होंदे वैडी अने सर मुख्य दिखिया नहीं गामु तो गेमा बालन में दिखता है अभी कत्ता वाला नहीं सर यह बालन नहीं मैं अभी ना मेरे दोस्तों ने बालनो अग्नि पिया पात बालनो वा ඊට පස්සේ මොකද්ද හොඳ වැඩි බලනවා ඒක තමයි එක එක මේ ඇඩ් පුරුදලා තින්නේ ඒක තමයි අරිනේ ලියාගත්ත දේ පේසුවාන් වීසුවාන් පඩිපාන් විලයාඩුවා හරි තනුරිස් ලියාගත්තද තනුරිස් ඔව් සර් හරි එහෙනම් ඔන්න ආගන්න ළමයි ඔන්නේ සියලුම දෙනා සාදුකාරයක් දෙන්න 9 වසරේ මෙතනින් අපි සෙත්ත පෝච්චි කරලා දානවා ආයිත් 9 වසර ගැන කතාවක් කරන්නෙම නෑ හරි සර් අදම අප්ලෝඩ් කරන්න හන්දේ අනිවාර්යයෙන්ම පුතා හරි දැන් දාලා යනවා සර් තමයි මේ YouTube එකට දාන්නේ හරි අපි වෙබ් එකට දාලා තියෙන්නේ මේ වෙබ් එකෙන් YouTube එකට දාලා ආයිත් වෙබ් එකට දාන්න ඕන සර් මම අද පණිවිඩය දෙන්නම් හරි මේ ඔන්න පුතා ආගන්නේ 10 වසර ළමයින්ට අපි අරනි 10 ළමයින්ට අපි සර් ගුව සිප්සෙවණේම කරමු කියලා අපි කල්පනා කරලා බලනවා ඒකත් කල්පනා කරලා බලලා පුළුවන් වුණොත් අනිවාර්යයෙන් එහෙම කරනවා නැත්තම් මුල් සතියේ කොහොමත් මම වෙනම ගෙදර පටන් ගන්නවා 10 වසරට කීප දෙනෙක් නම් දාලා තිබුණා WhatsApp එකට අරනේ තව තෝරගන්න තාම group එක හැදුවේ නෑනේ group එක හැදුවේ නෑ පුතා නම් ටික save කරගෙන ගිහිල්ලා විතරයි තියෙන්නේ new grade 10 එක ඔව් new grade 10 එක new grade 10 දෙක new grade 10 තුන කියලා දාලා එහෙම save කරගෙන විතරයි තියෙන්නේ මේව කරන්නේ ඒ දාපු අය
දාපුවයේ අරනේ ඒ කියන්නේ දැන් දාපුවයි ඉන්නව නේද? දාපුවයි ඉන්නව නේද? අද අද මේ පන්ති ඉවර වෙච්ච ගමන්ම මට WhatsApp වලින් මොකක් හරි મેસેජ් එකක් දාන්න අරනේ එතකොට ඒගොල්ලෝ ඉන්නවද නැද්ද කියන එක බලලා මං ආයි රිප්ලයි එකක් දෙන්නම් ඔයගොල්ලන්ට හරි අනිවාර්යෙන්ම අදම දාන්න තව ජොයින්ට් වෙන්න එකතු වෙන්න කැමති අයත් ඉන්නවා හරිනේ ඒ ගෲප් එකට දාය කරන්න කැමති අය ඒගොල්ලන්ටත් අපි කියන්නේ එකයි හරිනේ සම්බන්ධ වෙලා බලන්නේ මාසයක් දෙකක් කරලා බලන්නේ මේ විශේෂ ධාරාව කොහොමද කියලා හරි එහෙනම් සියලුම ළමයින්ට සුබ අලුත් අවුරුද්දක් වේවා පිපුණි දාන්න හරි අනිවාර්යෙන්ම සියලුම ළමයින්ට සුබ අලුත් අවුරුද්දක් වේවා ඉනියේ පුත්තාණ්ඩු වාල්තුකල් අපි නැවත ලබන සතිය අපි මේ අලුත් පන්තිය සමග අලුත් අවුරුද්දේ අලුත් විදියට සම්බන්ධ වෙමු අයිබෝ සර් එන්නේ කිරිබත් ගන්න හොඳේ අනිවාර්යෙන්ම එනවා අනිවාර්යෙන්ම එනවා අයිබෝ වන්ස හරි අයිබෝ වන්ස අයිබෝ වන්ස